අපට භූගෝලිය වශයෙන් පිහිටලා තියෙන තැනත් එක්ක ලොකු වටිනාකමක් එකතු වෙලා තියෙනවා. ඉන්දියන් සාගරයේ රට පිහිටලා තියෙන තැන එක්ක නාවික ගමනාගමන ක්ෂේත්‍රයේ අපිට ලොකු වටිනාකමක් එකතු වෙනවා. ඓතිහාසිකව ගත්තත් වර්තමාන දේශපාලන සහ ආර්ථික වටපිටාව ගත්තත් අපිට මේකෙන් එකතු වෙන වටිනාකම කොච්චරක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. 1969 සිලෝන් ෂිපින් කෝපරේෂන් ආරම්භ කරලා සිරිමාව බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ පාලනය සමයේ කළුගල්ල වෙළඳහා නාවික අමාත්‍යවරයා විදිහට නාවික කටයුතු ආරම්භ කරපු ගමනේ අපි ලෝක නාවික ක්ෂේත්‍රයේ දෙවැන්ත පියවරක් තිබ්බා. මේ ගමනේදී අපේ රටට විශාල නාවික ශක්තියක් තිබුණා. වාණිජ මට්ටමින් නාවික රසක් හිමි වෙලා තිබුණා. 1971 තමයි ලංකාව ප්‍රථම වරට නැවක් මිලදී ගන්නෙ. ඒ ලංකා රාණි නෞකාව. මේ තියෙන නැව ඊට පස්සේ වරින් වර නෞකා විශාල ප්‍රමාණයක් අපේ රට මිලදී ගත්තා. ලංකා රාණි කියලා කියන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්. මේකේ මුල් නම ෆිනමෝ වැලි. මේ නැව ටොන් 10345ක් බරයි. මේකට ටොන් 15472ක උපරිම බරක් ප්‍රවාහනය කරන්නත් පුළුවන්. 1975 ජනවාරි 15 වෙනිදා ශ්‍රී ලංකා රජය මේ ලංකා රාණි නෞකාව මිලදී ගත්තා. ඊට පස්සේ 1986 මැයි මාසේ 22 වෙනිදා ආපහු සිංගප්පූරුවේදී මේක විකුණුවා. ඒ වගේ තවත් නැවක් තමයි ලංකා සාගරිකා කියලා කියන්නේ. මේකත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්. මේ නැව ටොන් 1591ක් බරයි. ටොන් 2604ක උපරිම බරක් මේකට ගෙනියන්න පුළුවන්. ලංකා සාගරිකා නැව 1972 පෙබරවාරි 8 වෙනිදා ශ්‍රී ලංකා රජය මිලදී ගත්තා. හැබැයි ආපහු 1983 ජූලි මාසේ 5 වෙනිදා ජපානයේදී මේක විකුණුවා. මේ තියෙන්නේ ලංකාදේවි නැව. මේකත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්. මේ නැව ටොන් 9869ක් බරයි. ටොන් 14326ක උපරිම බරක් මේකට ප්‍රවාහනය කරන්න පුළුවන්. 1972 ලංකාදේවි නෞකාව ශ්‍රී ලංකා රජය මිලදී ගත්තා. හැබැයි 87 පෙබරවාරි 1 වෙනිදා නෝර්වේ රටේදී විකුණා දැම්මා. මේ වගේ තවත් නැවක් තමයි ලංකා කල්යාණි කියලා කියන්නේ. මේ නැව ටොන් 5206ක් බරයි. හැබැයි 6376ක උපරිම බරක් මේකට ගෙනියන්න පුළුවන්. ලංකා කල්යාණි නෞකාව අපි මිලදී ගන්නේ 1972 සැප්තැම්බර් 20 වෙනිදා. හැබැයි 80 දශකයේ 85 සැප්තැම්බර් 3 වෙනිදා කැන්ටොන් වලදී විකුණලා දැම්මා. ඒ වගේම නැවක් තමයි ලංකා කාන්ති කියලා කියන්නේ. 1972 නොවැම්බර් 28 වෙනිදා මිලදී ගත නැව 80 දශකයේ 85 අගෝස්තු 21 වෙනිදා කොළඹ වරායේදී විකුණුවා. මේ තියෙන ලංකා ශාන්ති නැව 1973 ලංකා රජය මිලදී ගත්තා. හැබැයි 80 දශකයේ වෙනකොට මේක විකුණුවා. 86 මැයි 7 විකුණලා දාපු නැවක් මේ. ලංකා ශාන්ති නෞකාවට පුළුවන් ටොන් 14580ක උපරිම බරක් ප්‍රවාහනය කරන්න. ඔය වගේම නැවක් තමයි ලංකා කීර්ති කියලා කියන්නේ. ටොන් 12068ක උපරිම බරක් ධාරිතාවක් දරා ගන්න පුළුවන් නැවක් මේක. 1975 පෙබරවාරි මාසයේදී ලංකා රජය මිලදී ගත මේ නැව 85 මාර්තු 26 සිංගප්පූරුවේදී විකුණුවා. මේ තියෙන ලංකා රත්න නැව. මේකට ටොන් 15305ක උපරිමයක් රැගෙන යන්න පුළුවන් ලොකු නැවක්. මේ නැව ටොන් 10203ක් බරයි. 1975 අගෝස්තු 29 තමයි මේ නැව ලංකා රජය මිලදී ගත්තේ. හැබැයි 80 දශකයේ සුපුරුදු විදිහටම 1986 මැයි 26 ස්පාඤ්ඤයට විකුණලා දැම්මා. තවත් නැවක් තිබුණා තම්මැන්නා කියලා. මේක තමයි ලංකාව සතුව තිබුණු එකම බොරතෙල් ප්‍රවාහන නැව. මේ නැව ටොන් 18351ක් බරයි. මේකට හැබැයි ටොන් 30278ක උපරිම බරක් ගෙන යන්න පුළුවන්. අවාසනාවකට 84 අප්‍රේල් 6 වෙනිදා කොළඹදී මේ බොරතෙල් නැව විකුණලා දැම්මා. මිලදී ගත්තේ 70 දශකයේදී 75 සැප්තැම්බර් මාසයේදී. 1977 පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලේ ලලිත් ඇතුළත්මුදලි අමාත්‍යවරයා නාවික වෙළඳ අමාත්‍යවරයා විදිහට ලංකාවට නැවක් ගෙනාවා. ඒක ලංකාසිරි. මේකත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්. ටොන් 4060ක් බරයි මේ නැව. හැබැයි ටොන් 3831ක උපරිම බරක් මේකට ගෙනියන්න පුළුවන්. ඒ වගේම තවත් නැවක් තිබුණා ලංකා සීදේවි කියලා. මේකත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්. මේකටත් ටොන් 3800ක විතර උපරිම බරක් ප්‍රවාහනය කරන්න පුළුවන්. ඊට පස්සේ ලංකා ශ්‍රීමණී කියලා නැවක් තිබුණා. ලංකා ශ්‍රීමති කියලා තව නැවක් තිබුණා. ටොන් 19447ක උපරිම බරක් ගෙනියන්න පුළුවන්. ලංකා මුදිත මේ මෑත කාලයේදී අපිට තිබුණ නැවක්. භාණ්ඩ ප්‍රවාහන නැවක් මේක. ටොන් 3080ක උපරිම බරක් ගෙනියන්න පුළුවන්. ලංකා මහපොළ නෞකාව අපිට තිබුණ තවත් නැවක්. ලංකා අතුල නෞකාව ඒ වගේ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්. ටොන් 13880ක උපරිමයක් ගෙනියන්න පුළුවන් නැවක් මේක. ලංකා අජිත නෞකාව බර ටොන් 11450ක උපරිම ධාරිතාවක් ප්‍රවාහනය කරන්න පුළුවන් නැවක්. 1985 ජනවාරි මාසේ නිෂ්පාදනය කරපු නැවක්. හැබැයි අද වෙනකොට සිලෝන් ෂිපින් කෝපරේෂන් සතුව අපිට කියලා එක නැවක්වත් නැහැ. අපේ රටට නැව් තිබුණ කාලේ එක නැවක්වත් නොතිබුණ මාලදිවයින, සිංගප්පූරුව, මැලේසියාව මේ වගේ රටවල් දැන් විශාල නැව් සමාගම්වල හිමිකරුවන්, හිමි රාජ්‍ය
ඇන් බවට පත්වෙලා තියෙනවා. ලෝකයේ ප්‍රධාන නාවක ගමනා ගමන මාර්ගය අසලම පිහිටලා තියෙන අපි වගේ රටකට මේ වගේ දෙයකින් ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් අනාගතයේදී ආර්ථික සමෘද්ධියක් අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. මෙවැනි බහුගෝලීය වටිනාකමක් තියෙන තැනක පිහිටලා තියෙන රටකට රටක් හැටියට අපි ආසියාවේ විශාලතම නැව්හිමි රටක් බවට පත්ව තිබිය යුතු වත් මුලින් තිබුණු නෞකාත් අහිමි කරගැනීමෙන් පරිහානියට පත්වීම වේදනාවට හේතුවක්. හැබැයි අපි අනාගතය පිළිබඳව විශ්වාසයෙන් බලාහිමි. CS TV ලෝකම දකින ඔබේ ඇස.